जगत कुमार महात्म्या मेके ප්‍රශ්න එකක් මම පොදු ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා එකක් කෙටි ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් ඔබතුමාලට අවාසි සහගත තත්වයක් තියෙන්නේ භූමියේ කියන එක තමයි මෙතුමා මතු කර සිටියේ. කියන්නේ පවතින ආණ්ඩුවට අවාසි සහගත තත්වයක්. ඒ නිසා මේක පොඩ්ඩක් පස්සට දාගන්න ඕන. ඊට පස්සේ තමයි ඔබතුමාලට යම් කිසි ආකාරයක වාසියක් ගන්න පුළුවන් කියන එක. ඔබතුමාලා විශ්වාස කරන්නේ මේකද භූමියේ හැසිරීම නැත්නම් ඔබතුමාලා හිතනවද තාමත් ඔබතුමාලට පැරණි ජනවරමම තියෙනවා කියලා? නෑ චරු ඕන කෙනෙකුට මම හිතන්නේ අවබෝධයක් තියෙනවා ජනවරමය හෙල්ලිලා දෙදරලා ප්‍රශ්න රාශියකට මැදිහත් වෙලා තියෙනවා. මේ එකම ජනවරම ලැබිච්ච අපිනේ දැන් අපි දෙපැත්තක ඉන්නේ. ඒ නිසා ඒක මෙතනත් පේනවා. ඒ වගේම රටෙත් තියෙනවා. ඒ පිළිබඳව සැකයක් නෑ. හැබැයි අපි දන්නේ ජනවරම කොයි තරමින් ණය ගිහිල්ලාද. ඒක සම්පූර්ණයෙන්ම ණය නොගිය බව බිමට ගියහම අපි දන්නවා. නමුත් යම් නායාමකට ලක් වෙලා යම් විදිහකට ජනතාවගේ කලකිරීමක් ඇති වෙලා තියෙනවා. ඒකට විශේෂයෙන් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් කරන්න බැරි වෙච්ච දේත් අනිත් පැත්තෙන් ජනතාව බලාපොරොත්තු නොවිච්ච දේවල් කරන්න ගිහිල්ලා හොඳයි කියලා හිතලා තමයි ඒක කරන්න ගියේ. හැබැයි ඒ තුල ඇති වෙච්ච යම් යම් අවශ්‍යතායක තත්ත්වයන් රාශියක් පොදු ජන පෙරමුණට තියෙනවා. ඒ වගේම රටේ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට සමහර විට අවශ්‍ය අනවශ්‍ය තීන්දු తీරන ගැනීම අවශ්‍යදායක වුණා කියන කාරණාව අපි පිළිගන්නවා සහ ඒ පිළිබඳව විශේෂයෙන් චතුර මම ආණ්ඩුව ඇතුලේ දීර්ඝ කාලිනව මේ අවුරුදු 2 මාස 2ක් විතර වෙනවා අපි ඇවිල්ලා පාර්ලිමේන්තුවට. ඒ ආපු හැම දවසකම අපි ගෲප් එකේ කතා කරලා තියෙනවා. අදත් ගෲප් එකක් තිබුණා මේකේ මේ ප්‍රශ්න ඒ විදිහටම අපි කතා කරා. ඉතින් ඒ නිසා ජනතාව අපිට අවශ්‍යදායක තැනක ඉන්න නිසා ජනතාවගේ කලකිරීම නිසා ඡන්දයක් තියන්න ඕනේ නැහැ කියන මතෙත් මම නැහැ. මම හිතන්නේ ජනතාවට කලට වෙලාවට ඡන්ද තියෙනවා නම් හොඳයි. හැබැයි අපිට යම් ප්‍රශ්නයක් තියෙනවා අද රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තාම මේ වෙලාවේ. එකක් ඡන්දයක් තියන්න අවශ්‍ය පහසුකම් ටික හදා ගැනීම පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා. මම දැක්ක මැතිවරණ කොමසාරිස්තුමාත් කියනවා වර්තමාන මැතිවරණ කොමසාරිස්තුමා කියලා තියෙනවා යම් විදියකට ඡන්දයක් තියෙනවා නම් ඒකට රජයේ සහයෝගය ඕන. විශේෂයෙන්ම දැන් තෙල් යන්නේ කෝටා හයකට ඊටාම සීමිත ප්‍රමාණයක් යන්නේ. එතකොට ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයන්ට පවා තෙල් අවශ්‍ය ප්‍රමාණයට නැහැ. මේකට යම් දුවන්න අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් මැතිවරණ කාර්යාලවලට ඒ සඳහා තෙල් ඕන, යන්ත්‍ර වාහන ඕන, වියදම් ඕන. මේවා අපට සපය ගන්න නම් රජයේ සහයෝගය ඕන. රජය ඇත්තටම විශාල අර්බුදයක ඉන්නේ. සාමාන්‍යයෙන් එදිරිදා රජයේ සේවකයන්ගේ පඩිනඩි ගෙවා ගන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. ඒකට ගත්ත යම් යම් වැරදි අදුරදර්ශී තීන්දුව හේතු වුණා. නමුත් ලෝක වසංගත තත්ත්වයේ කොවිඩ් එක සහ විවිධ හේතුත් බලපෑවා. මම දැක්ක ඊයේ ඊජිප්තුවේ තිබුණ සමුළුවේදී ඊජිප්තු ජනාධිපතිතුමා කියනවා මේ රුසියාව යුක්‍රේනයේ අතර ඇතිවෙච්ච යුද්ධමය තත්ත්වෙත් ලෝකයටම විශාල වශයෙන් බලපාලා තියෙනවා. මොකද එක් පැත්තකින් ඒ රට රුසියාව යුක්‍රේනයේ දෙකම එක් පැත්තකින් පොහොර නිෂ්පාදනයෙන් ඉහළ තැනක ඉන්නේ ගෑස් ඒ වගේම තෙල්. එතකොට මේ යුද්ධය නිසා ඒවා නිර්දීය ආකාරයෙන් රටවල් වලට යන්නේ නැහැ. ධනෙ තීනය යම් ප්‍රමාණයක් කළමනාකරණය කරගන්නවා. ධනෙ නැති ශක්තිමත්භාවයෙන් අඩු රටවල් ඒවල පීඩාවට පත්. ඒ නිසා ඒ ඊජිප්තු ජනාධිපතිතුමා කිව්වේ ලෝකයේ ගොඩක් රටවල් වල ආදාස අපි ඉන්නේ ඒ කියපු තැනටත් වඩා පහළ තැනක මේ වෙනකොට ආර්ථික වශයෙන් කඩා වැටලා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපි අර්බුද රාශියක ඉන්නවා. ලෝක වසංගත තත්ත්වයක් එක් පැත්තකින් ආවා. ඒ වගේම අපිට අපේ රටේ ආර්ථිකය යම් කළමනාකරණය කර ගැනීම බැරි වුණ තත්ත්වෙත් එක්ක අපේ ආදායම් අඩු වුණා, ඩොලර් අඩු වුණා. ඒ සියල්ලත් එක්ක අනිත් පැත්තෙන් අපේ රටේ යම් අරගලකාරී තත්ත්වයන් යම් අය ආරම්භ කළා. අවසානයේ අරගලයට ඕනෑකම ආවේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න කියලා. බඩගින්නට විසඳුම් දෙන්න, ජීවත් වෙන්න ඉඩ දෙන්න, මේ තියෙන දරුවන්ට පාසල් යන අවශ්‍ය පසුබිම සකස් කරන්න කියලා. හැබැයි අවසානයේ ඒක දේශපාලන අතකොළ බවට පත් වෙලා විවිධ අය ඒක දැහැගන්න ගියා. අවසානයේ ඊපෙරදා අරගලය කියලා ආයි පටන් ගත්තා. ඒක ඔබ දැක්කා විපක්ෂයේ අඳෝනාවක් බවට පත් වුණා. විපක්ෂයේ එක එක්කෙනාට චෝදනා කරගන්න තැනට පත් වුණා. එක එක්කෙනාගේ ගොඩ වැඩි ගොඩ කවුද ගෙනාවේ? කාටද ඒ හයිය තියෙන්නේ කියලා පෙන්වන්න උත්සාහ කිරීමක් බවට පත් වුණා. සමහරු කකුලෙන් ඇද්දා, සමහරු මගහැරියා, සමහරු මේක ඒ උද්ඝෝෂණේ නැත්තම් ඒ අරගලේ විනාශ වෙනවා බලන් හිටියේ. ඒ නිසා අද පැහැදිලි බලලෝභීත්වය සඳහාත් අරගල කරනවා.